නවලෝට නවමන් සොයන නව පරමරයේ ධර්මරාජ පුතුන් නව තැනක සිට නව අධ්‍යාපන ප්‍රවේශයකින් ධර්මරාජ විද්‍යාලයේ පළමු වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා එකවර ආරම්භ වන දුරස්ථ අධ්‍යාපන ක්‍රියාවලියයි මේ විදිහට අපි ආරම්භ කරන්නේ. හැමදාමත් ධර්මරාජය කියලා කියන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පුරෝගාමී මංපෙත් තනන විද්‍යාලයක්. මේ නිසාම ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටවනවා මේ COVID-19 එහෙම නැත්නම් කොරෝනා වෛරසය නිසාම ලංකාවේම අධ්‍යාපනය පිළිබඳ කතිකාව කරගන්නට එයට ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු ප්‍රධාන විද්‍යාල හතරක විදුහල්පතිවරුන් තෝරා ගන්න ලබනවා. ඒ ධර්මරාජයට මහත් අභිමානයක්. ධර්මරාජයේ ශක්තිය අධ්‍යාපන අමාත්‍යාංශය හොඳින් වටහාගත් අවස්ථාවක්. ඒ අනුව යමින් තමයි අපි ධර්මරාජ විද්‍යාලයේ විදිහට මේ කාර්යය මෙලෙස ආරම්භ කරන්නේ. මෙය නිල වශයෙන් දියත් කරනු ලබන්නේ. එහෙමනම් ඕනෑම කාර්යවේකදී ධර්මරාජ විද්‍යාලය ආරම්භ කරද්දී එය ඔන්ලයින් වේවා එහෙමත් නැත්නම් එය සම්මුඛව අපි සිදු කරන කටයුත්තක් වේවා, අපි ආරම්භ කරන්නේ අපේ විද්‍යාලයේ අභිමානනීය වූ පාසල් ගීතය ගායනා කරමින්. අපි සියලු දෙනා එක්ව ගායනා කරමු ධර්මරාජ විද්‍යාලයේ පාසල් ගීතය. ක්ෂණික ක්‍රියාවලියක්. එනිසාම සමහර විට යම් යම් දෝෂ ඇති වෙන්නට පුළුවන්. ඒ සියල්ල අපි විනදරා ගනිමින් මේ කටයුත්ත සිද්ධ කරන්නට සූදානම් වන මොහොතේ අපි දන්නවා ජනාධිපති කාර්යසාධක බලකායක් පිටවන් ලැබුවා කියලා අපි සඳහන් කරා. මේ ජනාධිපති කාර්යසාධක බලකායට ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු විදුහල්පතිවරුන් සිව් දෙනෙකු තෝරා ගන්න ලැබුවා. එය ක්‍රියාවට නම් වන්නට අවශ්‍ය හැකියාව පිළිබඳ සොයා බලන්නට, එය ධර්මරාජයේ හැකියාව පිළිබඳ කදිම නිදසුනක් බවට පත් වෙනවා. ඒ අනුව ධර්මරාජයේ හැකියාව පිළිබඳ එසේ තබන අද විශ්වාසය පළුදු නොකරන්නට විදුහල්පතිතුමන් පියවර ගනිද්දී එතුමන් ආරාධනා කරනවා ධර්මරාජ විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයට මේ යථාර්ථයක් බවට පත් කරන්නට අපි මොනවද කළ යුත්තේ කියලා. ඒ නිසාම මේ පැමිණ සිටින පිරිස පිළිගෙන මෙහි මූලික අරමුණු පැහැදිලි කරන්නට මා ගෞරවයෙන් ආරාධනා කරනවා ධර්මරාජ විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ වත්මන් ගරු සභාපතිතුමන්ට තිස්ස ජයසිංහ මැතිතුමන්ට. ස්තුති. සුභ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාට. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගෞරව ලේකම් උරුදු දිසානායක මැතිතුමනි, අධ්‍යාපන අමාත්‍යාංශයේ ගෞරව ලේකම් එච්.එම්. චිත්‍රානන්ද මැතිතුමනි, මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ඒකනායක මැතිතුමනි, ධර්මරත්න විද්‍යාලයේ නියමු අපි කවුරුත් ආදරය කරන අපේ විදුහල්පති දම්පිය වනසිංහ මැතිතුමනි, ඒ වගේම අපහා සම්බන්ධය මෙම කර්තව්‍යයේ කාර්යභාර කිටු කරන මිනිස්ටර් ඔෆ් ආයතනයේ ශ්‍රී ලංකා හා මාලදිව කලාපීය කළමනාකාර හසිත අබේවර්ධන මැතිතුමනි, ඊවිස් ආයතනයේ සභාපති සංජීව වික්‍රමනායක මැතිතුමනි, නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලා, සහකාර විදුහල්පතිතුමන්ලා සහ ගුරු මෑණිවරණි පියවරණි, අපහා සම්බන්ධ වෙන ධර්මරාජ්‍ය පුතුනි ඔවුන්ගේ දෙමාපියනි, ඒ වගේම මෙම කර්තව්‍ය
වර්ධී කටයුතු කරන ධර්මරාජ විද්‍යාලයේ ආශිස සංගමයේ සිනා සමාජික මහත්වරුනි විශේෂයෙන් ආශිස සංගමයේ වෘත්තීය එකමුතුවේ වන ධර්මරාජ නවෝදයේ විශිෂ්ට වූ ආශිස මහත්වරුනි අද දින ධර්මරාජ විද්‍යාලයට ඉතිහාසගත වන දිනක් මොකද ධර්මරාජ විද්‍යාලයේ 1918 අපේ නියම ලම්පිය වනසිංහ මැතිතුමාගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද ආයිසී සංගමයේ වෘත්තීය එකමුතුවේ ධර්මරාජ නවෝදයේ වැඩසටහනේ එකාංගයක් තමයි දුරස්ථ අධ්‍යාපන ක්‍රියාවලිය හඳුන්වා දීම. එය අහඹු සිදුවීමක් ලෙස කඩිනමින් මෙම කොරෝනා වසංගතය සමගම රාජ්‍ය අනුග්‍රහයෙන් ආරම්භ කිරීමට අපිට හැකි වුණා. මම හිතන්නේ මෙම කොරෝනා වසංගතය මුළු ලෝකයටම බලපානකොට අපේ විදුහල්පතිතුමා විශේෂයෙන් අපේ පුත්‍ය එකමුතුව ධර්මාජ ආශිෂයන් සියලු දෙනා ආශිෂ සංගමයේ සමග ඇඳවලා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න කොහොමද කියලා අපිට දැනුවත් කළා. ඒක තමයි ආරම්භය. එතුමාගේ මේ ආරම්භය මල්පල ගැන්වනවාද? මම හිතන්නේ ඒ සඳහා අද දින මෙම ස්ථානට පැමිණි උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ගරු ලේකම් දිසාගේ මැතිතුමනි, ඔබතුමාත් අධ්‍යාපන අමාත්‍යාංශ ඉක්ෂාන මැතිතුමනි ඔබතුමාත් මම තහමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම මෙම කාර්යභාරයේදී ඉතාමත් වැඩ කොටසක් අප වෙනුවෙන් ඉටු කරන මයික්‍රොසොෆ්ට් ආයතනයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් කලාපීය කර්මලාකාර ආයිසී අභිවර්ධන මැතිතුමනි ඔබතුමා සහ ඔබගේ කාර්ය මණ්ඩලයේ දක්වු සහයෝගය ඉතාමත් අගය කොට සලකනවා. ඔබතුමාට තාමත් ගෞරවයෙන් අපි පිළිගන්නවා. ඒ වගේම ඊවි සාහිත්‍ය සභාපතිතුමනි සංජීව වික්‍රමනායක මැතිතුමනි ඔබතුමාවත් ඔබගේ කාර්ය මණ්ඩලයත් ඉතාමත් ගෞරවයෙන් අපි මේ අවස්ථාවේදී පිළිගන්නවා. මෙම කාර්ය ඇත්තටම අපි ආරම්භ කළත් අපේ විද්‍යත් පුත්‍ති එකමුතුවේ අපේ සහෝදර ආධාරණ ආශිෂ්‍ය ආරම්භ කළත් එය ක්‍රියාවට ලංවන්න ඕනේ විද්‍යාලයේ ගුරු මණ්ඩලය නියෝජිත විදුහල්පතිතුමාලා සහකාර විදුහල්පතිතුමාලා ඇතුළු ගුරු මණ්ඩලය. මම හිතන්නේ විදුහල්පතිතුමාගේ එක දුරකථන පණිවිඩයකට මේ සියලු දෙනා මම හිතන්නේ අපි සති කිහිපයයි ගියේ මේකට. ඉතාමත් ඉක්මනින් මේ උටහා ගත්තා. මොකද සමහරවිට අපි දන්නවා මේ අලුත් තාක්ෂණයට යනකොට අපි තාක්ෂණය දන්නේ නැහැ. නමුත් මම දන්නේ ධර්මරාජ විද්‍යාලයේ විශිෂ්ට දෙයක් වුණා. සියලු දෙනා මම හිතන්නේ සති දෙකක් තුනක් ඇතුළත මේ ඉක්මනින්ම තමන්ගේ දෙයක් හැටියට අරගෙන කටයුතු කළා. මම හිතන්නේ ඒක තමයි අපිට ලැබිච්ච වාසනාව. එය අපේ ධර්මරාජ පුතුණුවන්ට ලැබුණු වාසනාවක්. අධිකාර ජනාධිපතිතුමාත් මෙම කර්තව්‍යයේදී අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඉදිරිපත් කළා. අධ්‍යාපන ඉදිරිපත් කාර්යසාධක බලකාය විශේෂයෙන් කියන්න ඕනේ ඒ කාර්යසාධක බලකායට අපේ විද්‍යාලයේ විදුහල්පතිතුමා තම්බි වණසිංහ මැතිතුමා තෝරාගෙන තිබුණා. ඒක අපිට ලොකු වාසනාවක් වුණා. එම කාර්යය මෙම ඒක ඒ වාසනාව මොකද වුන්නේ? මොකද අපිට ඇත්තටම ඒක අරිම ආඩම්බරයක්. මොකද ඒ එකම මෙම කාර්යය කිරුවිට මා අස්ස සිල්ලකුත් උනා. එය මා ඒත් වශයෙන්ම අපි ආඩම්බර වෙනවා එතුමාට එම තනතුර ලැබීම සම්බන්ධයෙන්. ඒ වගේම මෙම කටයුත්තේදී මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපේ ආයි සංගමයේ වෘත්තීය එකමුතුව ගැන. මම හිතන්නේ කිසිම විද්‍යාලයක මෙවැනි එකමුතුවක් තියනවා කියලා මට හිතා ගන්න බෑ. මට ඇත්තටම ආඩම්බරයක් ආයි සංගමයේ මේ කාලේ සභාපති වරය වශයෙන් නිහතමානී ආඩම්බරයක් මට තියනවා ඒක. මොකද මෙවැනි සහෝදර පිරිසක් එක්ක වැඩ කරන්න ලීව ගැන මම ඔවුන් රෙදිවාරය නොබලා මේ කොරෝනා වසංගතය ගැන සිබීදී මම ගෙදර ඉඳලා ශීලම් වැඩ කටයුතු කළා. මෙම කාර්යය ඉතාම සාර්ථක කරගැනීමට අපිට කටයුතු කළා. මම එතුමන්ලා විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි ඔවුන්ට සුභාශිංසනය කරන්න ඕනේ මේ කටයුත්තේදී. ඒ වගේම මේ සම්බන්ධයෙන් අප ආයිසී සංගමේ සියලුම සාමාජික මහත්වරුන් ඒබ විධායක කමිටු නිලධාරීන් මේ සදා සහභාගී වුණා. ඔවුන්ටත් මාගේ මමගේ ප්‍රශංසා පිළිගන්නවා. ඒකම අවසාන වශයෙන් මෙම කාර්යතාව ඉටු කිරීමට ඉදිරිම සදා
මේ මූලිකත්වයේගෙන නායකත්වයේගෙන කටයුතු කරපු අපේ නියමු කරු විදුහල්පති දම්පිය වනසිංහ මැතිතුමනි ඔබතුමාත් ඔබතුමාගේ සහකාර විදුහල්පතිවරු නියෝජ්‍ය විදුහල්පතිවරු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්න අතර ඉදිරියේදී ධර්මවාද ආදී සංගමෙන් කැලණි නුවර වැඩ කළ යුතු සියල්ලම නොපිලා හිටකොන බවට මා පොරොන්දු වෙමින් සියලු දෙනාටම මෙම කාර්යය කිට කරීමේ දලදා සමුද පීඨ පාර්ථනා කරමින් මම ඉහෙන වෙනවා ස්තුතියි විද්‍යාලයේ වර්තමාන ආදිශ්‍ය සංගමයේ සභාපතිතුමන් තිස්ස ජයසිංහ මැතිතුමන්ට අපි බෙහෙත්න ස්තුතිවන්ත වෙනවා අපි සඳහන් කළා වගේම ධර්මරාජ්‍ය නිරන්තරයෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන විද්‍යාලයක් බවට පත්ව තිබෙනවා ඒ පත්ව තිබෙන්නේ 1487 සිට ධර්මරාජ විද්‍යාලය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය කෙරෙහි හැරෝම් ලක්ෂ්‍ය සම්පූර්ණ කරන්න සමත් වූ විද්‍යාලයක් නිසා. ඒ අතර අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අද දිනය පිළිබඳත් අද මේ මාසයේ 18 වෙනිදා ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තාම බොහොම විශිෂ්ට දිනයක් බවට පත් වෙලා තියෙනවා. ඒ තමයි වසර 30ක මානුෂීය මෙහෙයුමක් අපිට බොහොම සාර්ථකව නිම කරන්නට ජයග්‍රහණයක් අත් කරලා දෙන්නට හැකියාව ලැබුණු දිනයක්. ඒ දිනේම ධර්මරාජ විද්‍යාලයට හැකියාව ලැබුණා මේ රටේ දරුවන්ගේ අනාගත යුද්ධය එහෙම නැත්නම් අධ්‍යාපන යුද්ධයට නව මංපෙතක් විවර කරලා දෙන්නට එහි නියමුවානන් වශයෙන් ධර්මරාජ විද්‍යාලයේ හොබවන්නේ අපේ ගෞරවනීය විදුහල්පතිතුමන් දම්පිය වනසිංහ මැතිතුමන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා මෙහි අරමුණ පැහැදිලි කරන්නට මෙහි ඉදිරි මඟ පැහැදිලි කරන්නට ඔබ සැමට සුබ සන්ධ්‍යාවක් අද දින අපගේ ගෞරවනීය ආරාධනය ලැබ අපහා සමග සම්බන්ධ වන උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යංශයේ ලේකම් ඒ වගේම අධ්‍යාපනයේ පිළිබඳ ජනාධිපති කාර්යසාධනයේ වලකායේ සමසභාපති අනුරුධ දිසානායක මැතිතුමනි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ඒ වගේම අධ්‍යාපනයේ පිළිබඳ ජනාධිපති කාර්යසාධන වලකායේ සමසභාපති එන්.එච්.එම්. චිත්‍රානන්ද මහත්මනිනි මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහත්මනිනි මයික්‍රොසොෆ්ට් ආයතනයේ ශ්‍රී ලංකා මාලදෙවයින් කලාපීය කළමනාකාර හසිත අබේවර්ධන මහත්මනිනි ඉවිස් ආයතනයේ සභාපති සංජීව වික්‍රමනායක මහත්මනිනි ආදිශිෂ්‍ය සංගමේ සභාපති තිස්ස ජයසිංහ මහත්මයා ඇතුළු සියලුම ආදිශිෂ්‍ය දරුවනි ධර්මරාජ නවෝදේ තාක්ෂණික කමිටු සමාජික මහත්වරුනි ආරාධිත මාධ්‍ය සොයුරුනි මගේ දයාබර ආචාර්ය මණ්ඩලයේ සියලුම නියෝජ්‍ය හා සහකාර විදුහල්පතිවරුන් ඇතුළු ආදරණීය සොයුරි සොයුරියනි ශිෂ්‍යනායක මණ්ඩලයේ මගේ පුතණුවනි දම්රදේ දෙමාපියනි ආදරණීය දම්රද පුතණුවනි ඔබ සැමට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් COVID-19 කොරෝනා වෛරස් වසංගත තත්ත්වයේ හේතුවෙන් දිගු කලක් තාවකාලිකව පාසල් වසා දැමීම අධ්‍යාපන ආපදාවක් නොවි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය අභියෝගාත්මකව පිළිගනිමින් පිහිට වූ අධ්‍යාපනය පිළිබඳ ජනාධිපති කාර්යසාධන බලකාය හා අධ්‍යාපන අමාත්‍යංශය මීට පිළියමක් ලෙසින් මාර්ගගත දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයන්හි අවශ්‍යතාවය සාකච්ඡා කළා මේ අනුව රජයේ නිර්දේශය මත Microsoft Office 365 Education යන මෘදුකාංග කට්ටලය හා ඊට ඇතුළත් Microsoft Teams මෘදුකාංගය ධර්මරාජ විද්‍යාලයේ වෙනුවෙන් ස්ථාපනය කිරීම Microsoft සමාගමේ අධීක්ෂණයෙන් ශ්‍රී ලාංකීය පරිගණක සමාගමක් වන EVIS ආයතනය විසින් සිදු කළා. ධර්මරාජයේ දයාබර ආචාර්ය මණ්ඩලය යුගයේ අවශ්‍යතාවයක් ලෙසින්ම මෙම කර්තව්‍ය සඳහා විශිෂ්ට දායකත්වයක් හා උනන්දුවකින් මහත් කැපවීමකින් මේ කාල ඡේදී ක්‍රියා කළා. ගුරු බෞතුන් 230ක් හා සිසුන් 4200ක් වෙනුවෙන් ඔවුන් සියලු දෙනාට අනන්‍ය වූ Microsoft ගිණුමක් ලබා දීම සඳහා අවශ්‍ය තොරතුරු රැස් කිරීමේදී ජේෂ්ඨ ශිෂ්‍යනායක පුතණුවන් ප්‍රමුඛ ශිෂ්‍යනායක මණ්ඩලය දැක් වූ විශිෂ්ට කැපවීම මේ අවස්ථාවේදී මම කෘතවේදීව අගයනවා. ආචාර්ය මණ්ඩලයේ තොරතුරු තාක්ෂණයේ සම්බන්ධ ගුරු බෞතුන් සමගින්
සාමාන්‍ය හා දුරස්ථ අධ්‍යාපන කටයුතු මෙන්ම පරිගණක හා අනෙකුත් තාක්ෂණ කටයුතු සම්බන්ධ වෘත්තීයමය හා පළපුරුද්දක් ඇති ධර්මරාජ නවෝදේ තාක්ෂණික කමිටුව මේ අවස්ථාවේ විද්‍යාලය වෙත ලබා දෙන සහාය ප්‍රශංසාත්මකව අගය කරනවා මේ විදිහට ධර්මරාජ ආචාර්ය මණ්ඩලය MS Teams මෘදුකාංගය සහිත කොරිඩෝව භාවිත කරමින් 1 සිට 13 වන ශ්‍රේණිය දක්වා MS Office 365 මෘදුකාංගය යොදා ගනිමින් සැලසුම් සහිත කාලසටහනක් මගින් තම පාඩම් මාලාව ක්‍රියාත්මක කිරීමට සූදානම් වූවා. සියලුම අංශ ප්‍රධානීන් ශ්‍රේණි ප්‍රධානීන් හා විෂය ප්‍රධානීන් මෙහිදී දැක් වූ සක්‍රීය දායකත්වය පිළිබඳව මගේ ප්‍රශංසාව හිමි කරනවා. ඊවිස් ආයතනය මේ පිළිබඳව නිරන්තරයෙන්ම අපව උනන්දු කරවමින් අවශ්‍යතාවයන් හා සාකච්ඡා කරමින් පිළියම් යෝජනා කරමින් දැක් වූ සහාය ප්‍රශංසනීයයි. අදෙහි කූට ප්‍රාප්තියයි. විධිමත්ව මාර්ගගත දුරස්ථ අධ්‍යාපන ප්‍රවේශයක් ලෙසින් MS Teams මෘදුකාංගී යොදා ගනිමින් මහනුවර ධර්මරාජය මෙම වැඩසටහන දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව අද දින මෙසේ සටහන් කරනු ලබනවා. කොරෝනා වසංගත අවධියේදීම ධර්මරාජය මෙම මාර්ගගත දුරස්ථ අධ්‍යාපන ප්‍රවේශයකින් තබන ලද මෙම යෝධ පියවර මෙම හදිසි අවස්ථාව පහව ගිය පසුද අකණ්ඩව හා ඵලදායීව පවත්වාගෙන යෑමට මගේ ආචාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය නායක මණ්ඩලයත් ධර්මරාජ නවෝදේ හස්තයත් මම ප්‍රශංසාත්මකව අගය කරනවා. ඔවුන් හෙළන ලද ශ්‍රමය ප්‍රයෝජනවත් වන පරිදි සිසුනට හා ගුරු බෞතුනට 21 වෙනි සියවසට සුදුසු වඩාත් කාර්යක්ෂම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් වෙනුවෙන් දැනටමත් සාකච්ඡා කරමින් පවතිනු. විද්‍යාලයේ සියලුම සිසුන්ට සමසාධාරණ අධ්‍යාපන ප්‍රවේශයන් වෙනුවෙන් මෙහිදී මතුවන අභියෝග ගැටලු හඳුනා ගනිමින් අදාළ අංශ සමග සාකච්ඡා හා යෝජනා ඉදිරිපත් කරමින් ක්‍රමිකව ඒවාට පිළියම් යොදමින් මෙම වැඩසටහන සංවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අද දවසේ අත්හළ නොහැකි අවශ්‍යතාවයක් ලෙස මනසේ එය වටහා ගනිමින් මේ වෙන විටත් ලෝ විශිෂ්ට අධ්‍යාපන ආයතන මෙම මාර්ගගත දුරස්ථ අධ්‍යාපන ක්‍රියාදාමයන් නිරන්තරයෙන් භාවිත කිරීමට යොමු ඇති නිසා ධර්මරාජය අද දින සිට ක්‍රමවත්ව දියත් කරන මෙම වැඩසටහන ස්ථාපනය කිරීමට අපට සහාය දුන් ශ්‍රී ලංකා රජයටත් අධ්‍යාපනයේ පිළිවෙත ජනාධිපති කාර්යසාධන බලකායි සීලම සමාජිකයන්ටත් අධ්‍යාපන අමාත්‍යංශයටත් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවටත් Microsoft හා EVIS ආයතනයන්ටත් ධර්මරාජ ආදිශිෂ්‍ය සංගමය ධර්මරාජ නවෝදය හා ආදිශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවටත් ස්තුතිය පිරිනමනවා. වැඩසටහන සාර්ථකව දියත් කරමින් මගේ දම්රද පුතුණුවන්ගේ අධ්‍යාපන ක්‍රියාදාමයන් සඵල කර ගැනීමට ආදරණීය ආචාර්ය මණ්ඩලයට ශක්තිය ධෛර්යය ලැබේවා. ධර්මරාජ විදුහල් මාතාව දිගුකල් දිනේවා. අප සියලු දෙනාගේ ප්‍රාර්ථනාවයි ධර්මරාජ විද්‍යාල මාතාව දිගුකල් දිනේවා යන්න මේ සාඩම්බර මොහොතට ඔබේ නෙතින් දකින සාක්ෂිකරුවන් වන්නට ඔබ සියලු දෙනාට හැකියාව ලැබී තිබෙනවා. මේ කාර්යවේ දියත් වන්නේ කොහොමද? එහෙමනම් එහි සමාරම්භක අවස්ථාවට අපි දැන් යොමු වෙන්නට සූදානම්. එය දියත් කරන්නට අපි සූදානම්. අපි විග්‍රහ කරගමු කොයි විදිහටද මේ දේ සිද්ධ වෙන්නේ කියලා ඔබේ නෙතින් දකින්නට දැන් අවස්ථාව. හැමදාමත් ධර්මරාජයට අභිමානයක් වන්නේ ඒ වර්ෂවල ධර්මරාජයට පැමිණි විදුහල්පතිවරුන්. එනිසා විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් ඔබට පේනවා ඇති ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන යනුවෙන් අයිකනයක් තිබෙනවා. මේ අයිකනය තුළින් මෙය මෙහෙවන අතරේ සෑම
වසරක් සඳහාම මේක විද අයිකනයන් ඔබට දැක බලා ගන්න හැකියාව ලැබෙවි. අතර නියෝජ්‍ය විදුහල්පතිතුමන් ඉන්නවා 7 ශ්‍රේණිය, 8 ශ්‍රේණිය, 9 ශ්‍රේණිය, 10 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය, 12 ශ්‍රේණිය ආදී වශයෙන් ඔබට දැක බලා ගන්නට පුළුවන්කම තිබෙනවා මේ Microsoft Teams ආයතනය මගින්. එහෙම නැත්නම් මේ මෘදුකාංගය මගින් කොයි විදිහකටද මේ කාර්යය සිද්ධ වෙන්නේ කියලා සෑම විටම ඔවුන් තාක්ෂණය අනුව යමින් දරුවන්ගේ නැනස වැඩෙන්නට තමයි මේ සියලු කාර්යයන් සිදු කරන්නේ. අපි දන්නවා ධර්මරාජ විද්‍යාලය කියලා කියන්නේ අක්කර 60කට ආසන්න භූමි ප්‍රමාණයක් පුරා විහිදුණු විද්‍යාලයක්. එහි එක් එක් පන්ති කාමරයේ කොහොමද අධ්‍යාපන කටයුතු සිදුවන්නේ ඊට සමගාමීව මේ Microsoft Teams කියන මෘදුකාංගය තුලත් පන්ති පිටවල ඒ විෂයන්ට බොහොම දක්ෂ ගුරුවරුන් දරුවන්ව ඒකරාශීකටගෙන පැයක පමණ කාලයක් අධ්‍යාපනය ලබා දෙන ආකාරය අපට දැක බලා ගන්න පුළුවන්. ඔබට පේනවා ඇති කලාංශය ඒ වගේම එක වසර එක ශ්‍රේණිය B ඒ වගේම 12 වසර කලාංශය නියෝජ්‍ය විදුහල්පතිතුමන් මේ සියලු අංශ ඒකරාශී වෙලා තමයි මේ කාර්යය නිම කරන්නේ. විශේෂයෙන්ම 230ක් වන ගුරු මණ්ඩලය 4000කට අධික දරුවන් පිරිසක් ඒකරාශී කරගෙන ධර්මරාජයේ අභිමානයේ සටහන් වන වෙලාවක් මේ මේ දියත් කළ මොහොතේ අපි සියලු දෙනා බොහොම සතුටු සිතින් ඉන්නේ. මොකද දිවයිනේ පළමු රජයේ පාසල තමයි මේ දේ සිදු කළ ධර්මරාජ විද්‍යාලය. ඒ අභිමානයත් එක්ක මෙය කොහොමද සිද්ධ වෙන්නේ කියලා අපේ netin දකින්නට අපි සූදානම්. අපි පන්ති කාමරයක් වෙත යමු. මෙය ඔන්ලයින් පන්ති කාමරයක්. එහෙම නැත්නම් මාර්ගගත පන්ති කාමරයක්. අපි මුලින්ම යමු අන්නේ ප්‍රාථමික ආශ්‍රයයට. आई बोवन पुताला आले आई बोवन मैडम आई बोवन पुते मैडम तेनवाने आले आई बोवन आई बोवन मैडम आई बोवन पुते मैडम आई बोवन आले पुताला एमोम देन स्कूले यान नेतुव देन मास देकक විතර गेदेट වෙලා හිටියානේ නේද දැන් නම් එපා වෙලත් ඇති නේද ආ මටත් එහෙම තමයි මටත් ආසයි පුතාලා බලන් ඉස්කෝලෙට එන්න ඒත් ඉතින් තව ටික දවසක් අපිට මේ විදිහට ඉන්න වෙනවා පුතේ නේද ඒ වුණාට පුතාලා බලන් මැඩම් මීට පස්සේ මේ වගේ හැමදාම ඕගොල්ලන්ගේ ගෙදෙට්ට එනවා මේ විදිහට සජීවී වේ කියන්නේ පුතාලව මට පේනවා මැඩම් මැඩම් පුතාලට පේනවා අපිට කතා කරන්න පුළුවන් හොඳද ඉතින් ඒ නිසා ඉස්කෝලේ යනවා වගේමයි පුතාලට මැඩම් පේනවා වගේ පුතාලත් මට පේනවා එතකොට පුතාලා කරන වැඩ මට පෙන්වන්නත් පුළුවන් මේ විදිහට ඒ නිසා ඉස්කෝලේ अभियोग එනිසාම උසස් පෙළ දරුවන්ට කොයි විදිහේ අධ්‍යාපන ක්‍රමවේදයක්ද සකස් කරලා තියෙන්නේ පන්ති කාමරයෙන් පිටතට ගිහිල්ලා මේ මාර්ගගත එහෙම නැත්නම් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය ඔවුන්ට වඩාත් හොඳින් දැනෙන විදිහට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපි බලමු. අද ඔබටත් මටත් විශේෂ දවසක්. සුතේ එහෙම කියන්න හේතුව වෙන්නේ දැන් අපි දින ගණනක් තිස්සේ Microsoft team මෘදුකාංගය යොදාගෙන පුහුණු වීම් කටයුතු ඒ වගේම පාඩම් කීපයක විෂයන් කීපයක පාඩම් කීපයක් අපි ඉගෙන ගත්තා. එතකොට දැන් අපි මේ දින ගණනක් තුල ලැබිච්ච හුරුව තුනේ අපි මේ Microsoft team මෘදුකාංගය යොදාගෙන ඉගෙනුම් ඉගෙනීම් කටයුතු සිදු කිරීමට අපි හුරුපුරුදු පරිසරයක් හදාගෙන තියෙනවා. අනේ හුරුපුරුදු පරිසරය හදාගෙන තියෙන නිසාම අද මේ විශේෂ දවසේ අපි මේ Microsoft Teams මෘදුකාංගය යොදාගෙන ධර්මරාජ විද්‍යාලයේ ඉගෙනීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කරනවා. එතකොට ඒ විශේෂ දවසේ මට අවස්ථාව ලැබුණා ඔබට එම මෘදුකාංගය යොදාගෙන මගේ අලුත් පාඩම ඔබ වෙත ඉදිරිපත් කරන්න.
දරුවනේ ඔබට මතක ඇති ගිය සතියේ අපි ඉගෙනගත්තේ යාන්ත්‍ර විද්‍යාවේ අන්තිම පාඩම. එතකොට මේ විශේෂ දවසේ අද මට අවස්ථාව හම්බ වෙනවා අලුත් ඒකකේ අලුත් පාඩම පටන් ගන්න. ඒ අලුත් පාඩම මම Microsoft PowerPoint මගින් ඔබ වෙත ඉදිරිපත් කරනවා. මේ කර්තව්‍ය පිළිබඳ පිටුපස සිටින යෝධ හස්තය බවට පත්වන්නේ අධ්‍යාපන අමාත්‍යතුමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඒ සංකල්පයන්ට අනුව මේ ක්‍රියාත්මක කරන්නට ඒ විද්‍යාලවල අධ්‍යාපන බලධාරීන්ට බාර දෙද්දී අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුව මැද්දුන් මේ පිළිබඳ සුබපැතුම් පණිවිඩයක් එවන්නට අමතක කරේ නැහැ. අපි යොමු යමු ඒ වෙත. ශ්‍රී ලංකීය අධ්‍යාපන පෙරළියේ එමත්නම් පරිවර්තනයේ සුවිශේෂී ලකුණක් මහනුවර ධර්මරාජය මේ සම්පූර්ණ කරලා තියෙනවා. විශේෂයෙන් අතරම අධ්‍යාපන අමාත්‍යංශයේ විදිහට අපි මේ ඩිස්ටන්ස් ලර්නින් ඊළඟින් පිළිබඳ සංකල්පය පිළිබඳව මූලික සෝදනම් වෙන අතරේ අමාත්‍යංශයට වඩා පියවරක් ඉදිරියට තියලා ධර්මරාජ විද්‍යාලය ආදි ශිෂ්‍යෝ පෙරදින විශ්වවිද්‍යාලයේ ආචාර මහාචාර්යවරුන් මේ සිළු දනම ධර්මරාජට ආදරය කරන සිළු දනම ඉතාම විශ්මිත ලෙස මේ නූතන තාක්ෂණය ධර්මරාජ පුතුන්ට ලබා දීමට කටයුතු කිරීම මම හිතනවා මේ මොහොතේ මේ කොරෝනා වෛරසය සමග සටන් වදින මොහොතක අපිට ඉතාම සැලකිලිදායක ප්‍රවෘත්තියක් මම විශ්වාස කරනවා. දැන් මට දැනගන්න තියෙන කාරණාවල හැටියට ධර්මරාජයේ මුළු පාසල් පද්ධතිය ධර්මරාජය තුල ඉන්න ඒ සියලුම දෙනාට සියලුම දරුවන්ට සියලුම පුතුන්ට අවශ්‍ය මූලික මේ දැනුම හුමාරු කර ගැනීම සඳහා අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් ලංකා ඉතිහාසයේ පළවෙනි පාසල විදිහට ධර්මරාජයේ ඉතිහාස සනිටුවන් වේවි. විශේෂයෙන්ම මේ අභියෝගාත්මක මොහොතේ ඉතාම දැවැන්ත අභියෝගයකට රට මුහුණ පාලා තියෙන වෙලාවක ඒ අභියෝගයේ ප්‍රධාන ඉලක්කය ලෙස අපේ ශිෂ්‍යයන් අපේ දූල පුතාලා පැමිණිච්ච මොහොතක මේ COVID-19 මේ වසංගත පෙරහිව සටනේ මේ මොහොතේ ප්‍රබලම හානිය කරගත්තු කණ්ඩායමක් විදිහට තමයි අපේ දූල පුතාලා සදාන් වෙන්නේ. එන්නේ ඒ වෙනුවෙන් මේ නූතන තාක්ෂණය විශේෂයෙන් Microsoft වැනි ලෝකයේ අන්තර්ජාතික ප්‍රබලම ආයතනත් එක්ක එකතු වෙලා මේ platform එක ලබා දීලා මේ bundle ලබා දීලා මේ ගනු ලබන උත්සාහය මම හිතනවා මුළු රටේම ආදර්ශයක ලක්විය යුතු කාරණාවක්. අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට මම හිතනවා හදවතින්ම මේක පුංචි දෙයක් විතර නෙමෙයි මේ මහා මෙහෙයුමක්. මේ මහා මෙහෙයුමේ පිටිපස්සෙ හිටපු සිළුම දෙනාට මම මගේ කෘතවේදිත්වය ප්‍රකාශ කරන අතරේ අනිත් පාසල් පාසල් වලුත් අනිත් ආදිශයන්ගෙනුත් මම ඉල්ලීමක් කරනවා මේ ධර්මරාජ උත්සාහය ධර්මරාජ ලකුණ මේ e-learning සංකල්පය තුළ ධර්මරාජ ලකුණ අපි කියව ගන්න ඕන. ඒ ලකුණ තව වර්ධනය කර ගන්න තෝරන අපි ඒ වෙනුවෙන් අපි අපේ අත්දැකීම් ෂෙයා කරගමු. ඒකලා ආරාධනා කරමින් අනිත් සිළුම දෙනාට මම නැවත වතාවක් සුබ පතනවා. ඉතාමත් මහත්යංගම පළවෙනි පියවර තැබීමේ ඒ ඓතිහාසික කටයුත්ත ඉෂ්ට කිරීම පිළිබඳව ධර්මරාජයේ සියලුම දෙනාට මේ මොහොතේම සුබ පතනවා. ඒ සියලු කාර්යයන් මැදින් ධර්මරාජයේ කෙරෙහි විශ්වාසය තබන්නට බලධාරීන් කටයුතු කරද්දී මේ පිළිබඳ සුභාශිංෂණ පළ කරන්නට බොහෝ දෙනෙක් අපත් සමග ඉන්නවා. අපි මුලින්ම ආරාධනා කරන්නේ උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදන අමාත්‍යංශයේ වගේම අධ්‍යාපන පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සම සභාපතිතුමන් වන අනුර දිසානායක මැතිතුන්ට ධර්මරාජයේ වෙනුවෙන් මේ කාර්යය වෙනුවෙන් සුභාශිංෂණ පළ කරන්නට. මම පළමුවෙන් ස්තුතිවන්ත වෙනවා ධර්මරාජ විදුවල්පති දම්පී මනසිංහ මහත්මට
මේ ඉතාමත් වැදගත් අධ්‍යාපන ශාස්ත්‍රයේ වැදගත් සම්දිස්ථානයක් වශයෙන් මේ දියත් වෙන අවස්ථාවට මට සම්බන්ධ වෙන්න ආරාධනා කිරීම සම්බන්ධව මම උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තනතුරට අමතරව ජනාධිපති කාර්යසාධන බලකාය සමසභාපති වශයෙන් තමයි සම්බන්ධ වෙන්නේ මේ අවස්ථාවට සම්බන්ධ වෙන මම වගේම සම්බන්ධ වන මයික්‍රොසොෆ්ට් සමාගමේ සහ ඒ මේ කාර්යයට ඒ බව ඒ සඳහා බලය පවරන ලද ආයතන වගේම අධිශිෂ්‍ය සංගම් සානිකුත් උස්පාල පළාත අධ්‍යාපන බලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු සියලු දෙනාගේම අවශ්‍යයි මම හිතනවා අද සුවිශේෂී දවසක් අධ්‍යාපන ශාස්ත්‍රයේ දරුවන් සියලු දෙනා පසුගිය මාස දෙකක පමණ කාලයක් තිස්සේ මුහුණ දෙච්ච මේ කොවිඩ් වසංගත තත්ත්වයට මුහුණ දීම වශයෙන් අපි අනුගමනය කරපු විවිධ ක්‍රියාමාර්ග අතරින් අධ්‍යාපන අමාත්‍යාංශයේ එකඟත්වයේ යටතේ මේ නව මෘදුකාංග හඳුන්වා දීම හරහා මයික්‍රොසොෆ්ට් ටීම්ස් ප්ලැට්ෆෝම් එකට සම්බන්ධ වෙන පාසල් ජාලය අතරින් පළමු වන ජාතික පාසල් වශයෙන් ධර්මරාජ විද්‍යාලය අද දරුවන්ට මේ virtual platform සරහා ළමගේ ඉගෙනීම් කාර්යයන්ට සම්බන්ධ වෙන්න ඉඩකඩ විවර කරන මේ මොහොත ඉතාමත් වැදගත් අවස්ථාවක්. ඒ වගේම මේ හුදෙක් ධර්මරාජ විදුවල ශිෂ්‍යයන්ට පමණක් නෙවෙයි මම දකින්නේ මේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවටම මේ අලුත් මම්පෙත් විවෘත කිරීම සම්බන්ධව ඉදිරියෙන් මේ යන පාසලක් වශයෙන් සහ දිවයින ප්‍රකට පාසලක් වශයෙන් අපි කවුරු ගන්න ධර්මරාජ විදුහල මේ කාර්යයේදී ඉදිරියට ඒම ඉතාම සතුටුදායක තත්ත්වයක්. මම විශ්වාස කරනවා අද මේ ආරම්භ කරන කාර්යය හුදෙක් මේ කොවිඩ් වසංගත තත්ත්වය සඳහා හුදෙක් තාවකාලික මැදිහත් වීමක් පමණක් නෙවෙන්න අපි දන්නවා මේ මෘදුකාංගයේ නොමිලේ අඛණ්ඩව අනාගතය සඳහා ලැබිච්ච පරිත්‍යාගයක් ඒ මෙවලම් පාවිච්චි කරමින් අපේ දරුවන් 21 වෙනි සත්වාර්ෂයේ අවශ්‍ය ස්කිල්ස් ඒ දැනුම් වගේම ඒ අධ්‍යාපන වගේම අනිකුත් නව සමාජයට අවශ්‍ය දැනුම සමූහයකට මුහුණ දෙන්න හැදෙන විවකන දොරක් වශයෙන් ඉතින් මම හිතනවා අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ පසුගිය දශක දෙක තුල ආපු විවිධ පියවරයන් වලින් ඉදිරියට ඇවිල්ලා අද මම හිතන්නේ අනිකුත් ජාත්‍යන්තර පාසල් ලංකාවේ වගේම අනිකුත් ජාත්‍යන්තර ලෝකෙත් පාසල් වගේම අපි දරුවන්ට මේ නව අවස්ථාන විවර කරන දින විශේෂ දිනෙදී මම ස්තුතිවන්ත වෙනවා ධර්මරාජ විදුවලේ විදුවල්පතිතුමා එතුමා මේ ජනාධිපති කාර්ය සාධක බලකායට අතිගා ජනාධිපතිතුමා විසින් පත් කරන ලද විදුවල්පතිවරු පස් දෙනා නියෝජනය කරන ප්‍රමුඛ විදුවල්පතිවරයෙක් මේ තිබිච්ච මේ සමාරම්භක පියවර සමන් හිතන්නේ ඔබතුමා කරපු අනිකුත් පාසලට ආදර්ශයක් වශයෙන් කරපු මේ ඉතාම විප්ලවීය නව වෙනසක් වශයෙන් මම ප්‍රකාශ කරන ගමන් මේ හැප්සාබ්දායක වෙච්ච හැමෝටම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා වගේ මාධ්‍යශීෂ සංගම් සහ පාසලේ ගුරුවරුන් මාතන ශිෂ්‍ය නායකින් අනිකුත් සියලුම දෙනා මේකට ප්‍රෝග්‍රෑම්වල දායක වෙන්නදී හැමෝටමත් මගේ ස්තුතිය මේ වෙලාවේ පුද කරන්න මම මේ අවස්ථාව කරගන්නවා හොඳයි ඔබතුමාට බෙහෙවින් ස්තුතියි අද මේ ක්‍රියාත්මක වන කාර්යය අනාගතයේ රටේ අධ්‍යාපනයේ සම්දිස්ථානයක් බවට හැරවුම් ලක්ෂයක් බවට පත්වන බව අපට නොඅනුමානයි ඒ නිසාම මේ වෙලාවේ මේ සුභ ප්‍රතමත් අපිට වටිනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ ගරු ලේකම් එවැගේම අධ්‍යාපනයේ පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ සමසභාපති එන්.එච්.එම්. චිත්‍රානන්ද මැද්දුනි ඔබතුමාට මේ ආරාධනය ධර්මරාජයේ වෙනුවෙන් සුභ ප්‍රතුම් එක් කරන්නට අධ්‍යාපන අමාත්‍යාංශයේ දුරස්ථ අධ්‍යාපනය ලබා දීම සඳහා කොවිඩ් 19න් පස්සේ ලොකු කරපිල්ලක් ආරම්භ කරා අපි මේ වැඩසටහන පිළිබඳ ආරම්භ කිරීම කරේ අත් වශයෙන්ම කොවිඩ් 19 එන්න පෙර අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ අපිට උපදෙස් ලබා දුන්නා ඔන්ලයින් අධ්‍යාපනය වැඩි දියුණු කරන්න. මේ කඩු කර්ම සිටි තමයි අපිට මේ ඔන්ලයින් කර්ම සිටි තමයි අපිට මේ කොවිඩ් 19 වසංගතයේ පැමිණි. අපි ඒකම හදිසියෙම මේ කටයුතු ආරම්භ කරලා තවදුරටත් ඉක්මන් කරමින් ඒ වගේම ජනාධිපතිතුමා කාර්යසාධන බලකායක් කාර බලකාය පිළිවෙවා අධ්‍යාපන ශාස්ත්‍රය සඳහා විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ උපසධ්‍යාපන අමාත්‍යාංශය සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය යන
අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ඉතින් සම්සභාපතිවරයා ඇරි මමත් අනුරචාන මහත්මයා අධ්‍යාපන සභාපතිවරයා වරයත් ඉන්නවා මේ කාර්යසාධන බලකාය අනුව උදසක් ලැබුණා මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් ඇති කරලා තියෙන ඔන්ලයින් ක්‍රමයේ යටතේ අධ්‍යාපනය ලබා දෙන සදා කරලා ලබා දෙන පැකේජ් ගන්නා ලෙස ඒ පැකේජ් සම්පූර්ණයෙන්ම ප්‍රී හම්බුනේ නොමිලි හම්බුනේ ඉතින් අපි මේ පිළිබඳ යෝජනා වයන් පස්සේ අමාත්‍යාංශය කරේ සාකච්ඡා කරලා ඉට ආයතනයේ නිර්දේශය ලබාගෙන අපි මේ ගිවිසුම කරලා එළඹුණා පසුගිය සතියේ මේ ගිවිසුම එළඹුණා ඉතින් මේ ගිවිසුම එළඹුණත් එක්කම මට දැනගන්න ලැබුණා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ විහල්පතිතුමත් මේ කාර්යසභාව බලකා ඉන්නවා සමාජික හැටියට එතුමා තමන්ගේ පාසල වෙනුවෙන් ලොකු කාර්යභාරයක් කරලා මේ මයික්‍රොසොෆ්ට් ආයතනයත් එක්කලා ඒ සහාය ලබාගෙන ඒ ප්‍රී පැකේජ් අරගෙන සියලුම ළමයින්ට 113 දක්වා සියලුම ළමයින්ට මේ කටයුතු ආරම්භ කළා තියෙනවා අද දිනේ ආරම්භ කරා අපි සන්තෝෂ වෙනවා එතුමා විද්‍යාලය වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් කරපු සේවය ගැන ඒවා අපි ඔහුට ප්‍රශංසා කරනවා ස්තුතිවන්ත වෙනවා ඒවා මයික්‍රොසොෆ්ට් ආයතනයත් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ලබා දෙන හය වෙනුයි සහය වෙනුයි මොකද අපිට මේ ඔන්ලයින් අධ්‍යාපනය කරන තාමත් පසල අපි වහලා තියෙන්නේ ඒ රිමෝට් එහෙම දීලා කරලා තියෙනවා ඉතින් දරුවන්ට නිවසේ සිටියේදී අපිට යමක් දිය යුතුයි දරුවන් නිෂ්කාරණේ කාලේ ගත කරනකොට අපි යමක් දිය යුතුයි සමහරවිට මේකේ විශේෂ සම්පූර්ණ ආහාර නොවෙන්න පුළුවන් අපිට පාඩමාලා නොවෙන්න පුළුවන් නමුත් දරුවන්ට මොනවා හෝ යමක් දීලා තමන්ගේ පාඩම් ටික කියලා දීලා කිසියම් උපකාරයක් සහයක් ලබා දෙනවා අපි අරමුණු වෙන්නේ අපි ස්කෝල මුලින් ස්කෝල කීපයක් අපි සම්බන්ධ කරගත්තත් මේ අපි ඉල්ලා ඉල්ලීමක් කරා ස්කෝල 3000 දක්වාම සස්පෙල විශ්යන් අදාරන දරුවන්ට සේරම දෙන්න ඉතින් මයික්‍රොසොෆ්ට් පාදින කැමති වුණා ඒ සියලු විද්‍යාලය අතුලත් කරගන්න දැන් පියවරෙන් පියවරට මේ විද්‍යාලය අතුලත් කරලා ඉදිරියේදී සියලුම දරුවන්ට මේ පාසම දෙනවා එකම දේ තියෙන්නේ අපිට මේ පාසු සඳහා අපේ දරුවන්ට ඩිවයිස් එක අඩුයි නේ කියන්නේ උපකරණේ අඩුයි ටැබ් එකක් හෝ ලැප්ටොප් එකක් හෝ ස්මාර්ට් ෆෝන් එකක් තිබිය යුතු අනිවාර්යෙන් මේ අඩු දරුවන්ට අපි යමක් සිතා බැලිය යුතුයි මොකද කරන්න කියලා. මම ධර්මරාජ විද්‍යාලයේ විද්‍යාලපතිතුමා තමන්ගේ දරුවන්ට මේ පාසල ඇති. ඒ නිසා ඒ බැරියට එයා උත්සාහ කළා ලබා දීලා මේ කටයුතු කරලා දෙන්න. අපි සන්තෝෂ වෙන්නේ යන්නේ ඒකයි. දරුවන්ට නැති දරුවන්ට අපි දීම තුලින් ඒ දරුවන් ලොකු සහයක් ගන්න පුළුවන්. අපේ මේ අධ්‍යාපන ක්‍රමයේ නවීන ක්‍රමයට ලබා දෙන්න පුළුවන්. තාක්ෂණයක් දෙක මුසුකල ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ හැම කාරණේම දායක වෙච්චි විද්‍යාලපතිතුමාට ඔබේ කාර්ය මණ්ඩලයටත් ගුරු මණ්ඩලයටත් සියලුම සේනාවක් ආශිෂ්ටයන්ට සිතාතුළු අපි ඉස්සන්ත වෙනවා එයා මයික්‍රොසොෆ්ට් ආයතන අපි විශේෂයෙන් ඉස්සියක් කරන මේ බාහිරිය සම්බන්ධයෙන් මම සූපවත් කරනවා මයි ගෞරවය පුද කරනවා බොහොම ස්තුතියි හොඳයි ඔබතුමාට බෙහෙත්ම ස්තුතියි මේ කාර්යභාරය ධර්මරාජයෙන් ආරම්භ කිරීම මධ්‍යම පළාතට මාඩම්බරයක් ඒ නිසාම මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ EPTK ඒකනායක මැතිතුනි ඔබතුමාගේ හිතේ තියෙන අදහස් කියන්නට ධර්මරාජ වෙනුවෙන් සුභාශිංසනයක් කරන්නට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. සුභ සන්ධ්‍යාවක් වේවා. මා පළමු කොට මගේ සුභපතුන් ඉදිරිපත් කරනවා ධර්මරාජ විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා ඇතුළු ධම්රත් පුතුන් සියලු දෙනාට මධ්‍යම පළාතේ ප්‍රමුඛ පාසලක් වන ධර්මරාජ විද්‍යාලයේ අද ඓතිහාසික පියවරක් තබමින් තාක්ෂණයේ සමග පෙරට යන ප්‍රමුඛ පාසලක් බවට පත් වුණා. ඒ මා දකින්නේ ඉතාම සුවිශේෂී අවස්ථාවක් ලෙස. මේ අවස්ථාවට නායකත්වය දුන්න විදුහල්පතිතුමාට මගේ ගෞරවණීය ස්තුතිය පුද කරන පළමු කොට මේ වගේම මේ කාර්යයට නායකත්වය සහ අවශ්‍ය උපදෙස් ලබා දුන්න අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමාට ඒ වගේම උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමාට ඒ වගේම මේ කාර්ය සඳහා තාක්ෂණික අංශයෙන් සහය දක්වන EBS ආයතනයේ සභාපති සංජීව වික්‍රමනායක මහත්මයා ප්‍රමුඛ මේක ආද වෙනවා මේ තාක්ෂණය සමග පෙරට යන්න අත්වල බැඳගෙන තිබෙන කොවිඩ් අසංගතය අපිට බොහෝ දේවල් උගන්වලා තියෙනවා එක්තරා විදිහට කොවිඩ් අසංගතය කියන්නේ හොඳ ගුරුවරයෙක් විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් නිර්මාණය කරන්නට හැකියාව ලැබිලා තියෙනවා
අපේ දරුවෝ අද සම්ප්‍රදායික පන්ති කාමරයෙන් ඈත් වෙමින් තාක්ෂණය සමග අධ්‍යාපනයේ බද්ධ කරගෙන 21 වෙනි සියවසේ අභියෝග වලට මුහුණ දෙන්නට සූදානම් වෙන අවස්ථාවක එහි ප්‍රමුඛ ප්‍රතිඵල ලබා ගන්නට ධර්මරාජ විද්‍යාලයේ අද සමත් වෙලා තිබෙනවා. දුරස්ථ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ දරුවා සමග සම්බන්ධ වන්නට තාක්ෂණය යොදා ගන්නට ගෙදර ඉඳන් ඉස්කෝලෙට යන්නට මධ්‍යම පළාතේ ධර්මරාජ විද්‍යාලය අද අවශ්‍ය මූලික පියවර අරගෙන තිබෙනවා. ඒක නිතාම සතුටු. ඒ වගේම පළාතේ ප්‍රමුඛ පාසල කිසුම විශාල පිරිසක් ඉන්න මේ පාසල මේ තාක්ෂණය උපරිම මාධ්‍යමින් පරිහරණය කරන්නට සියලු දෙනා එකතු වෙලා විශේෂයෙන්ම ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය ඒ වගේම කීර්තිමත් ආදි සංගමයේ සියලු දෙනා මේ කාර්යය තමන්ගේ ප්‍රමුඛ කාර්යයක් විදිහට හඳුනගෙන තියෙනවා. නිසා මා ඉතාම සතුටු වෙනවා. ඒ වගේම මා ඉල්ලා සිටිනවා ධර්මරාජ විද්‍යාලය කියන්නේ ප්‍රමුඛ හන්ද උඩරට බෞද්ධ පාසලක්. බෞද්ධ හැදියාව මත අධ්‍යාපනය ලබන දරුවන් ඒ වගේම අනෙකුත් ආගම් වලට ආදර්ශයක් වෙමි. සාර ධර්ම රැකගනිමින් මේ තාක්ෂණය ඉදිරියට ගෙන යනවා දකින්නට අපි සතුටු වෙනවා. ඒ පිළිබඳ අපි සතුටු වෙනවා පැහැදිලි. ඒ වගේම මේ තාක්ෂණය සමග ඉදිරියට යනකොට විශ්වාස කරනවා දරුවත් ගුරුවරයත් අතර තියෙන සමීපතාවයේ දුරස්ත නොවේ කියලා. දරුවාට සමීපම නැත්නම් දරුවා සමග සමීපව කටයුතු කරන ගුරුවරයා සමග මේ ගමනේ යන්නට මා විශ්වාස කරන අපේ ගුරුවරු සූදානම්. ඒ වගේම මේ තාක්ෂණය දරුවට බරක් නොවි බොහොම සතුටින් ඉගෙන ගන්නට මේවල අද දින මා හිතන්නේ ලංකාවේ ධර්මරාජ විද්‍යාලය ගත්ත මෙම ඓතිහාසික පියවර ලංකාවේ අනෙකුත් පාසල් වලට ආදර්ශයක්. නිසා මම සුබ පතනවා අපේ ධම්රද පුතුන් මේ තාක්ෂණය සමග ඉදිරියට ගොස් මේ රටට අලදායි යහපත් සාර ධර්ම අගය කරන ගුණගරුක පිරිසක් බවට සමාජගත කරන්නට තාක්ෂණය සමග බද්ධ වුණ මේ වැඩසටහන ඉදිරියට සාර්ථකව කරගෙන යන්නට අවශ්‍ය සත්‍යධාරී ධෛර්යය ධනදා සමිත පිහිටෙන් ඔබ සියලු දෙනාට ලැබේවයි මම සුබපතන. බොහොම සුබ. ඔබට බෙහෙවින් ස්තුතියි. එහෙමනම් මේ තාක්ෂණ ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යාමේදී අපිට බොහෝ දෙනෙක් ඒකරාශී වෙන්නට සහයෝගය ලබා දෙන්නට තමන්ගේ දැනුම බොහොම නොවලහා ලබා දෙන්නට නොමසුරුව ලබා දෙන්නට කටයුතු කරන අතරේ අපිට අමතක කරන්න බැරි ආයතනයක් තමයි ඊවිස් ආයතනය කියලා කියන්නේ. ශ්‍රී ලාංකේය පරිගණකය පිළිබඳ කතා බහ කරද්දී අභිමානයෙන් අපිට ශ්‍රී ලාංකේය සමාගමක් විදිහට කතා බහ කරන්න පුළුවන් ඊවිස් ආයතනය. ඊවිස් ආයතනයේ සභාපතිතුමන්ට සංජීව වික්‍රමනායක මැද්දුන්ට අපි ආරාධනා කරනවා ඔබතුමන්ගේ සුබ පැතුම එක් කරන්නට. සුභ සන්ධ්‍යාවක් ඔක්කොටම. අනුර දිසානායක අපේ උසස් අධ්‍යාපන ලේකම්තුමාගෙන් උත් අවසරයි. චිත්‍රානන්ද මැතිතුමා මෙතන නැති වුණාට එතුමාගෙන් උත් මට අවසර ඉල්ලන්න ඕනේ. විදුහල්පතිතුමනි, සියලු ආරාධිතයන් සහ මට සමා වෙන්න ඕනේ ඒකනායක මහත්තයා, මං හිතන්නේ උතර ඉන්නවා ඒකනායක මහත්තයාගෙන් උත් අවසරයි. මෙයා මටත් අලුත් දෙයක් හිඳ ටිකක් අපි අතින් වරිදි වෙන්න පුළුවන්, ඒකට සමා වෙන්න ඕනේ. සියලුම ගුරුබවතුන් සහ ආදි ශිෂ්‍යාවන් සියලු දෙනාගේම අවසරයි
මට මං හිතන්නේ කියන්න වචන නැහැ මමත් නුවර හැදිච්ච ළමෙක් හැටියට මම ගියේ ධර්මරාජයට නෙවෙයි හැබැයි මං ගියේ ඔබතුමා අපේ කින්සුත් විද්‍යාලයට හැබැයි මට ලොකු ගෞරවයක් මට ධර්මරාජ විද්‍යාලයේ මේක පටන් ගන්නකොට මම ඒකට මං හිතන්නේ ගොඩක් සන්තෝෂ වෙනවා මොකද මේ වගේ දෙයක් අපි දුරස්ථ අධ්‍යාපනයක් ගැන කතා කරේ දැන් අවුරුදු 5ක් 6කට ඉස්සෙල්ලා හැබැයි මේ මම අමතක කරන්න හොඳ නෑ এডুকেෂන් ටාස්ක් ෆෝස් එක මේක පටන් ගත්ත දවසේ මට කතා කරලා කිව්වහම අපි දැන් මේක කනෙක්ට් කරන්න ඕනේ කියලා ඉස්කෝල ටික මං හිතන්නේ ඒ වෙලාවේ ඉඳලා අපේ කාර්ය මණ්ඩලයත් මයික්‍රොසොෆ්ට් ආයතනයත් මං හිතන්නේ අපි අමතක කරන්න හොඳ නැහැ මේ වගේ දෙයක් පටන් ගන්නකොට ගොඩාක් අය මං හිතන්නේ මට නම් ගම් කියන්න මතක් නැති වෙයි හැබැයි මම එක දෙයක් මතක ඔළුවට එන එක තමයි ජනාධිපතිතුමාගේ මේ විෂන් එක මේක ඒ වගේ දෙයක් මේ රටේ වුණා කියලා කියන්න තරම් මමත් මේ මේකට සම්බන්ධ වුණා කියන එකට මං හරිම ආඩම්බරයි ඒ අතින් මම මේක කොච්චර දුරට මේකට කමිට්මන්ට් එක මං හිතන්නේ ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් සහ ගුරු බහතුන් විදුහල්පතිතුමා මට හිතා ගන්න බෑ මම මේ අවුරුදු 22ක් මං හිතන්නේ මේ ආයතනයේ මම CEO හැටියට ඉඳලා අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග වැඩ කරලා තියෙනවා මම දැකලා නැහැ මේ වගේ මෙච්චර ඉක්මනට සුමාන දෙකකින් දෙකක් හෝ තුනක් මේ ටාස්ක් එක අතට අරගෙන මම ඇත්තටම මට කියන්න වචන නැහැ මොකද මම දැක්ක කොළඹ ඉස්කෝලත් මේ වගේම දේවල් කරනවා තමයි තව පිටස්තර ඉස්කෝල මේ පිළිවෙලක් අරගෙන ඒ කියන්නේ මේ මේක එකේ ඉඳලා මම මේ තුමාගේ මන් දන්නේ නැහැ කවුද මේක පිටිපස්සේ විදුහල්පතිතුමා ගුරුතුමාලා ආදි ශිෂ්‍යෝ මේක මේක මේ ලේසි පහසු වැඩක් නෙමෙයි කවුරු හරි දැන් හිතනවා ඇති මේක හරි ලේසි මේකේ අපි මේ වීඩියෝ කොන්ෆරන්ස් එක කරනකොට මේක නිකන් මේ එක දවසින් වුණා වගේ වුණේ හැබැයි මේකට දීපු කමිට්මන්ට් එක මං හිතන්නේ මං ඒකයි අගනා මට නම් ඒක ගැන හරිම ආඩම්බරයක් මේ වගේ කමිට් කරපු ආදි ශිෂ්‍යව සහ ගුරුතුමාලා විදුහල්පතිතුමා ඇතුළු සියලු දෙනා මගේ ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා අතර මට එක දෙයක් කියන්න තියෙනවා මේ අපි පටන් ගත්තේ පළවෙනි දොර ඇරීම පමණයි මීට වැඩිය දෙයක් අපි දැන් අපි ඉස්සරහට කරන්න තියෙනවා මම ඊ විසායතනයේ සභාපති හැටියට මම එක දෙයක් පොරොන්දු වෙනවා සහ එක මගේ ඒක තමයි මගේ කමිට්මන්ට් එක සහ අපේ ආයතනයේ කමිට්මන්ට් එක ට්‍රේනින් අපි ටීචර් ට්‍රේනින් එක අපි හරියට කරන්න ඕනේ මේ ඇඩැප්ටිබිලිටි එක අපි මේක අතරේ අපි අතරේ වර්ධින්න පුළුවන් මං හිතන්නේ අදත් අපිට ගොඩාක් තාක්ෂණ යතින් අරකට පොඩි වැරදි වෙනවා ඒ වගේම තමයි පන්තියක් දුරස්ථ පන්තියක් අධ්‍යාපනයක් කරනකොට ගොඩාක් ප්‍රශ්න ඇති වෙයි අපි මේ ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන් ඕන වෙලාවක මගේ ආයතනයේ පිටිපස්සෙන් ඉන්නවා විදුහල්පතිතුමනි ඕන වෙලාවක ට්‍රේනින් කියන එක ඔබතුමාලාට අවශ්‍ය නම් නුවර ට්‍රේනින් සෙන්ටර් එකක් අපිට තියෙනවා මං හිතන්නේ මටත් හරි ආඩම්බරයි කියන්න මගේ ට්‍රේනින් සෙන්ටර් එකේ ඉන්නේ ධර්මරාජ සිසුවෙක් ආදි ශිෂ්‍යෙක් ඔහු මං හිතන්නේ ඒ සම්පූර්ණ සහයෝගය ওই විද්‍යාලයට දෙයි මේක මං අර ඔබතුමා කිව්වාගේ අද අමුතු දවසක් මේ මාසේ 18 වෙනිදා අපිට මතකයි අවුරුදු ගානක් තිබ්බ යුද්ධයක් ඉවරලා දැන් අලුත් දෙයක් අලුත් දෙයකට පා තබලා තියෙනවා එම නිසා මම ඉල්ලන්නේ එක දෙයයි මේකේ මොන ප්‍රශ්නේ ආවත් අපි ඉස්සරහට මේක ගෙනියමු ඔබතුමාලට මෙයා ධර්මරාජය මේ වගේ දෙයක් පටන්ගෙන මේක මේ ඉක්මනට කරන්න පුළුවන් වුණේ ගැන මගේ බොහොම ස්තුතිය මම පුද කරනවා අපේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට ආදි ශිෂ්‍යයන්ට මම මේ ශිෂ්‍යාවන්ටත් කියන්නේ ශිෂ්‍යොත් මේකට කන්ට්‍රිබියුෂන් එකක් දීලා තියෙනවා මම දන්නවා ඒ නිසා අපි මේකේ හොඳ ප්‍රතිඵල ගන්න නම් අපි තවත් මේක ට්‍රේනින් කියන්නේ පුහුණු කිරීම අපි ඕන වෙලාවක ලෑස්ති මං හිතන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමේ අපේ ජෙනරල් මැනේජර් මහත්තයා ඉන්නවා එයත් මං හිතන්නේ ඔකට උදව් කරයි මට මේ අපි මේ ධර්මරාජය ඇතුළු මට මේක ධර්මරාජය අපිට කරොත් මං හිතන්නේ නුවර තියෙන හැම ඉස්කෝලයක්ම
ලංකාවේ තියෙන හැම ඉස්කෝලයක්ම ධර්මරාජ දිහා බලාගෙන ඒ කරපු විදිය කරයි මට කියන්න වචන නැහැ මම එකයි කියන්න තියෙන්නේ මේ වගේ එකමුතුකමක් තියෙනවා නම් මේ වගේ ටීම් ප්ලේ එකක් කරන මේ රටේ මොනවද අපිට කරන්න බැරි මේක තමයි හොඳම උදාහරණය ධර්මරාජ බැබලේවා ස්තුතියි आदरणीय किंसुट महत्वरेखुगेन धर्मराजेट शुभपतुमत् बहुम स्तुति किंसुट धर्मराज सबदताव निरंतरेण अपि दन्नवा वसर गणनावक् निमे तवत् शतक गणनावक् पवतीवि स्तुति इविसायतने गरु सभापतितवन्त संजीव विक्रमनायक मेद्दुन्ट इविसायतने मे विदियट श्रीलंके अभिमानीय रगेन मे कर्तव्य दियत् करन्नट कटयुतु करद्दी अपि दन्नवा माइक्रोसॉफ्ट आयतने नोसिटिन्नट मे यथार्थयक् बवट पत् करगन्नट अपिट हेकियाव लबेन्ने नैह ए निसा अपि आराधना කරනවා මේ වෙලාවේ මයික්‍රොසොෆ්ට් ආයතනයේ ශ්‍රී ලංකා මාලදිවයින් කලාපීය කළමනාකරු හසිත අබේවර්ධන මැතිතුමට ඔබේ සුභපැතුමත් අපිට වටිනවා මේ වෙලාවේ සුභ සන්ධ්‍යාවක් හැමෝටම විද්‍යාල්පතිතුමනි OBU එකේ සභාපතිතුමනි අධිශි සම්මේලනයේ සභාපතිතුමනි ඒ වගේම संजय विक्रमनायक अपेस समागमे सभापतितुमणि मुलिम इतामत सूति वेनवा मेकट अपि संबंधक गणीम गण सत्यक अपि मेक मे एमओयू एक साइन करे सती बृहस्पतिन्द ई दावास कीपे किं पास्से मट तव के मतकरण नदीर महितन कमिटी गे अति नदी रोतन है थी नदी रहेरा या मट कथागल क्यूए दम मेक मास एक हमारे डिसल हसित अपे मेक मे अपे वैडक कर गया ना दम मेक कोहमत कनेक्ट कर गाने के लिए मंको पुड्डक इंड अपे मे वैडक थी ना उपलंग प्रिंसिपल इन्नो में तन में टास्क फोर्स से के इधिंग में तन टा अपे हमो में आंग के लिए मंगी तने ये वेला भी इंदम मेकट मे आदिश संग में आई मे नवोदय संग में आई ඒ නදීර හේරත් ඇතුළු ඒ කට්ටිය ඔක්කොම මේකට සපෝට් එක දුන්නා මොකද මේක දැන් බ්‍රාස්පතින්ද අපි MOU එක සයින් කළා මේ දවස් දෙක තුනකින් අර සංජීව කිව්වා වගේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි මේක මාස ගණනක ප්ලෑනින් තිබිලා මේ කොවිඩ් එක හින්දා එකපාරටම අපි එක්ස්පෙඩයිට් කරලා කරන්න වෙච්ච අනිත් එක මේක කරද්දි එක පිළිවෙලකට අපිට කරන්න වෙනවා මොකද මම දැක්කා මේ අපේ පුතා ගිහිල්ලා හිටිය වෙන ප්ලැට්ෆෝම් එකකට රයිට් එතනදී ටීචර්ව මියුට් කරලා හිටිය ළමයි ඒක තමයි පටන් ගන්න කොට right පටන් ගන්න මමත් ගිහිල්ලා බලමු මොකද්ද වෙන්නේ කියලා මේ අපේ මේ Teams platform එක නෙමෙයි ඉතින් ඒ වගේ ඒක මං එක උදාහරණයක් ඒ වගේ මෙතන security අපි දන්නවා ඉස්කෝලයක් මැනේජ් කරන්න තියෙන අමාරුව මේ 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 විද්‍යාල්පතිතුමා දන්නවා අපි ඔක්කොටම වැඩිය ටීචර්ස්ලා ඒ හැම කෙනෙක් හැම දෙයක්ම මෙතනින් කතා කරන එක ඒතකොට සංජීව වික්‍රමනායක මේ ගේ EVS ආයතනයේ සෑහෙන මෙතනට ආධාරයක් දෙනවා අපි මේ දැන් Teams platform එක දෙනවා වගේම අපිට මේක හරියට implement කරලා මේක launch කරන්න ඕනේ. මොකද tools තියෙන එකක් අපි මේක කරගෙන යන විදිහ තව එකක්. ඒ වගේම මට මෙතනදී මතක් කරන්න වෙනවා ස්තුති කරන්න වෙනවා මේ මිස් චිත්‍රානන්ද MOE එකේ secretary වගේම higher education ministry එකේ secretary අනුර දිසනායක හැමෝ ඒ දෙන්නාගේම නම් මතක් කරා. මම හිතන්නේ ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ අපි අවුරුදු 15ක් විතර Microsoft ආයතනය මේක මිස්ටර් වික්‍රමනායකලා එක්ක මේක කාලයක් තිස්සේ කරන්න ඕන තිබුණු වැඩක් මේක එක ප්‍රශ්නයක් තමයි මේ platform එක අපි free දෙන හින්දා මේක කරගන්න හරි අමාරුයි ඉතින් මොකද හැමෝම ප්‍රශ්න අහනවා ඒ මේ දෙයක් free දෙන්න කියලා මම එක ගැන කියන්න විනාඩි ඉතින් ඒ ඒ නායකත්වයට ඒ දෙන්න ලබා දින්න ඒ වගේම මේ විද්‍යාල්පතිතුමත් ඒ කමිටි එකේ හිටියා ඔබතුමා දෙවිපුල නායකත්වයේ තමයි අපි තාම අගේ කරන්න ඕනේ මෙතන. මොකද මේ ලීඩර්ෂිප් එකක් නැතුව මෙතනට අපිට එන්න අවශ්‍ය විදිහක් වෙන්නේ නැහැ. මේ බාධකත් එක්ක. ඒ සමහර දේවල් තාක්ෂණික දේවල්, සමහර බාධක අපි වැඩ කරන විදිහ. හරි? එතකොට ඒ ස්තුතිය එතනට යන්න ඕනේ. මේක අපි දකින්නේ අපේ විෂන් එක, Microsoft විෂන් එක තමයි මේක COVID එක ආපු එකක් නෙමෙයි. ඉස්සර ඉඳන්ම empowering the each and every individual or the citizen in the world that's eka thamai api meka vision eka idi e vision ekata ithamathma lang wena weddiyama lang wena deyak thamai ape adhyapanaya e wage ma daruwan api kiyana empower karanawa kiyala api english wacana pawichcha karamu eka ape vision eka tiyena hinda mokada etana di e vision eke tiyenawa every kiyana wacanayak e kiyanne hemoma
inclusivity කියන එක අපි අහලා තියෙනවා right අපි ඉස්සලා අහලා තියෙනවා මම මේ 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 විද්‍යාල්පතිතුමයි මේ ගානින් අපි අපි කොම කියනවා education එක සල්ලි network ඒව බලනවා මේ education එකක් එක්ක ඕනම කෙනෙක්ට සමතත්වේ ලැබෙන්නේ education එකේ education එක through ඒක අපි දන්නවා අපි ඉගෙන ගත්ත කාලේ ඉඳන් ඉස්සර ඉඳන්ම ඉස්සරහටත් ඕක තමයි වෙන්නේ ශිෂ්‍යත්ව විභාගයේ ඉඳලා ඒ වගේම ලොකු ලොකු ස්කෝල වලට ගිය ළමයි මං හිතන්නේ ධර්මරාජයට ගිය ළමයිට තියෙනවා අනිත් නුවර ගිය ළමෙක්ට වැඩිය පාසුකම් හරි ඒ වගේම ඒ ඒ අවශ්‍යතාවයන් ඒ ටීචර්ස් ලගේ හොඳ ටීචර්ස් එතකොට මේ වගේ ප්ලැට්ෆෝමින් වෙන එක දෙයක් තමයි මේ ඉන්ක්ලූසිවිටි එන එක ලංකාවේ ඉන්න ධර්මරාජයේ ඉන්න හොඳම ටීචර් කෙනෙක්ට හැමෝටම උගන්වලා ලංකාවටම උගන්වන්න පුළුවන් තත්පෙට එක ගේන්න පුළුවන් මොකද එක ටීචර් කෙනයි ඕනේ මේක කරන්න එතකොට මේ এডুকেෂන් කියන එක IT এডুকেෂන් becomes the biggest equalizer කියලා තමයි අපි කියන්නේ ඉස්සරහට ඒක කියන ගමන්ම අපි Microsoft එකක් වගේ ආයතනයක් මේකට සම්බන්ධ වෙන්නේ ඇයි දැන් හිතා ගන්න පුළුවන් මේක ටිකක් ළමයි පාවිච්චි කරලා මේ තව ලයිසන්ස් කීපයක් අපිට විකුණ ගන්න පුළුවන් කියලා ඒක වෙන දෙයක් ඒක නෙමෙයි නෙමෙයි අපි මේක බලන්නේ අපි බලන්නේ අපි කියනවා we are as good as the economies we are in oh we are good as the countries we are in ek rate economy ek honda nan rate taakshanatave honda nan eka thamai microsoft aayathane api lankawa lanka honda nan lanka microsoft aayathane idiyunu wala globally hama aayathaneyakma mokada eka nathuwa apita ættadama business model ekak naha ඉතින් අපේ ඉන්ටරෙස්ට් එක තමයි ලංකාවේ විශේෂයෙන්ම අධ්‍යාපනය හරියට දෙන්න ළමයින්ට ඒ වගේම අපේ ලොකු ඉකෝසිස්ටම් එකක් තියෙනවා IT ඉකෝසිස්ටම් එකක් right අපේ export earnings දැනට 1 billion earnings තියෙනවා ඒ වගේ දරුවන් පුළුවන් තරම් knowledge based economy එකට ගෙනියන්න මේක digital platform එකක් අපිට අවශ්‍යමයි ඉතින් එහෙම කියන ගමන් අවසන් වශයෙන් හැමෝටම තාමත් සුබ ප්‍රාර්ථනා කරන්න ඕනේ අනිත් එක අවසන් වශයෙන් අපි මේකට සම්බන්ධ කර ගැනීමත් ඒ වගේම මිස්ටර් වික්‍රමනායක කරපු කියපු විදිහට පළවෙනි වතාවට නුවරෙන් තමයි අපි ස්කෝලයක් ලොන්ච් වෙන්නේ මේක right ඒකත් ලොකු දෙයක් ඒකට සම්බන්ධ වීමට ලැබීම ගැනත් තාමත් සන්තෝෂ වෙනවා බොහොම ස්තුතියි සුබ අනාගතයක් හොඳයි එහෙමනම් බොහොම ස්තුතිවන්ත වෙනවා මේ කර්තව්‍යදී දෙවන්ත කාර්යභාරයක් ඉටු කරන Microsoft ආයතනයේ ශ්‍රී ලංකා මාලදිවයින් කලාපීය කළමනාකරු හසිත අබේවර්ධන මහතාට එහෙමනම් අපි සමුගන්ඩ සූදානම් වන්නේ මහා කර්තව්‍යක මූලික පියවර තැබූ අභිමානවත් පිරිසක් විදිහට මෙය මුළු රටටම ආදර්ශයක් බවට පත් වේවි අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියලයි අපි සඳහන් කරලා තියෙන්නේ ඒ වගේ අද මේකත් ආරම්භය ධර්මරාජ විද්‍යාල ඉතිහාසයේ වගේම රටේ අධ්‍යාපනයේ මහා පරිච්ඡේදයක් බවට පත් වේවි මේ මහා කර්තව්‍ය පිළිපස් සිටි ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පතිතුමන්ට ඒ වගේම ආචාර්ය මණ්ඩලයට ශිෂ්‍ය නායක කැලට ආදි ශිෂ්‍ය සංගමයට විශේෂයෙන් අපි මතක් කරන්න ඕනේ මීට වසර දෙකකට පමණ පෙර අපි ආරම්භ කළා ධර්මරාජ වෘත්තිකයන්ගේ එකමුතුයෙන් ධර්මරාජ නවෝදය මේ මහා වැඩපිළිවෙල මේ මහා දිගු කාලීන සැලැස්මේ එක් තේමාවක් විශේෂයෙන් අපි මතක් කරන්න ඕනේ මෙහි පස්වන තේමාව තමයි තොරතුරු තාක්ෂණයේ sannivedanaya සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ. ඉතින් මේ පස්වෙනි තේමාව අනුවමින් අපිට එහි මූලික කටයුතු දියත් කරන්නට හැකියාව ලැබීමත් අභිමානයක් කියලා සඳහන් කරන්න ඕනේ. ඒ පිළිබඳවත් මතක් කරන ගමන් මේ සඳහා එක් වූ සියලුම වෘත්තිකයන්ට ඒ වගේම අපි ආරාධනා කරනවා ධර්මරාජී සීලොම දෙමෝපියන්ට දරුවන්ට අඛණ්ඩව මේ වැඩපිළිවෙල සමග ඒකබද්ධව සිටින්නට කියලා. ඔබ සීලොම දෙනාට අපි සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා දලදා සම්විත පිහිටයි.